ජීවිතයේම එළිය කරන සංවර්ධන අනුතරයි අනුග්‍රහයෙන් ආයිමත් ජීවිතයට කෙනෙකුට සමහර විට ජීවත් වෙනවා කියලා කියන්නේ සැඩ වතුරක ජල ක්‍රීඩාවක් හා සමානයි. ඒත් ජීවිතය කියලා කියන්නේ සෙල්ලමක් එහෙම නෙමෙයි. හිතන්න හුරුබුහුටි හුරතල්වියේදී තමන්ගේ එකම දරුවට දරුණු හෘද රෝගයක් තියෙනවා කියලා අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට අහන්න ලැබුණොත් කොයිතරම් අසරණ හැඟීමක්ද එන්නේ. තමන්ගේ මුළු ලෝකයම තමන් ඉස්සරහ කඩා වැටෙනවා වගේ දැනේ. එහෙව් අවස්ථාවකවත් සංවර්ධන ලොතරැයිය ඔබවත් හරින්නේ නැහැ. ඔබට අත දෙනවා ආයමත් ජීවිතයට. ගම්පහ ගම්මික ඉනෝකා මව්පියන්ගේ ලොකුම වස්තුව තමයි මේ පුංචි පුතා. වයස අවුරුදු 7යි. දඟකාරකම් වල කෙලවරක් නැහැ. ඒ වගේමයි ඉගෙනීමටත් හරි දක්ෂයි. මගේ නම තරණව චමත්පුණවර්ධන. මෙයාට නිතරම කැස්සෙන් ඉදිරිස්සාව ආවා. ආවහම අපි ගිහින් පෙන්නුවාම කිව්වා මෙයාගේ පප්පේ සද්දයක් තියෙනවා. ගිහින් රිච්චේලා අමාරු වලට පෙන්වන්න කියලා. අපි පෙන්වුවාම එහෙන් කිව්වා එක එකක් කරලා බලන්න ඕනේ කියලා. එක එකක් කරලා බැලුවාම කිව්වා මෙයාගේ පොප්පේ සිදුරක් තියෙනවා කියලා. මෙයා පවුල එකම දරුවා. ඉතින් අපිට සෑහෙන දුකක් ඇති වුණා ඒවලේ. මෙයාට මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තා. Tamange එකම දරුවගේ හදවතේ සිදුරක්. මුළු අහසම Tamange හිසමත කඩා වැටුණා වගේ මේ අම්මා තාත්තට දැනුනේ. තමන්ට හරිහමන් ආදායමකුත් නැති නිසා. මම මගේ රස්සාව ගාඩන් කපනවා මේෂන් වැඩ ඒ වගේ දේවල්. එතකොට මගේ බිරිඳ වැඩක් කරන්න ගෙදර ඉන්නේ. මේ වෙනකොට දරුවගේ ප්‍රශ්නය ආවා. ඊට පස්සේ ලොකු මුදලක් 1,75,000ක් කියන්නේ විශාල මුදලක්. ඒ මුදල හොයාගන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයකට දැවුණා. පුතාගේ ඔපරේෂන් එක කරන්න කියලා කිව්වට පස්සේ 1,75,000ක මුදලක් යනවා කිව්වහම අපිට ඒ මුදල හොයාගන්නත් උවමනයි. දරුවා එක හතකින් දරුවා සසනීප ගැන හිතනකොට ගොඩාක් දුක හිතුණා. ඉතින් මේක කරගන්නේ කොහොමද කියලා සෑහෙන හිතේ වේදනාවක් හිතේ. පුංචි පුතාගේ සැත්කම සඳහා ඉක්මනින්ම මුදල් හොයාගත යුතුයි. මේ තමන්ගේ එකම දරුවා. ඒත් ඊතරම් විශාල මුදලක් කොහොම හොයන්නද? දරුවාගේ ඔපරේෂන් එකට හොස්පිටල් එකෙන් ළඟ දෙන දුන්නා. ඊට පස්සේ 17 කල්පනා කරා 1,75,000ක් කොහොමද හොයාගන්නේ කියලා. ඒ ගමන හොස්පිටල් එකෙන්ම ජනාධිපති ආරම්භවලට යන්න කියලා ලියුමක් දුන්නා. ඒ ලියුම ගිහිල්ලා බාර දුන්නෙන් පස්සේ මාසයක් ගිය නෑ. එම මුදල පාස් වෙලා ලියුමක් ආවා. අනෙක් ළමයි දුවපෙන ඇවිදිද්දී මේ අම්මා හූල්ලමින් බලා හිටියා Tamange පුතා ගැන හිතමින්. පුතාට මේ අසනීප නිසා දුවලා පැනලා සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා ලොකු බයක් ඇති වුණා. අනික් දරුවාගේ මේ ඔපරේෂන් එකෙන් පස්සේ පුතා සෑහෙන්න හොඳට දුවලා පැනලා සෙල්ලම් කරනවා. ඒක නිසා ජනාධිපති අරමුදලටත් ජනාධිපතිතුමාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ ආදරණීය අම්මගේ දෙනෙතින් නොසිඳින උල්පතකින් වගේ කඳුළු ගලාගෙන ගිය යුගයක් තිබුණා. ඒත් සංවර්ධන ලොතරැය නිසා ඒ කඳුළු වියකි මේ පුංචි පවුලට ආයමත් ජීවිතය ලැබිලා. මිපඳු ගණනින් මෙතෙකයි කියා කිව නොහැකි පින්කම් රැසකට සංවර්ධන ලොතරැයියේ මිලදීගත් ඔබ දායක වී ඇති බව ඔබ කලින් දැන සිටියාද? දරුවාගේ අසනීප නිසා අපි සෑහෙන දුක් වේදනාවෙන් හිටියා. දරුවාගේ ඔපරේෂන් එකෙන් පස්සේ අපිට දැන් සතුටෙන් මේ ගෙවල් දොරවල් හදාගෙන සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා සංවර්ධන ලොතරැයි මණ්ඩලයට බොහොම ස්තුතිවන්ත වෙනවා මගේ දරුවා බේරලා දුන්නට. ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය සෑම වසරකම හදවත් වකුගඩු අක්මා පිළිකා ආදී ජීවිත අවදානම් රෝග හා සැත්කම් රාශියක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක ආධාර ලබා දෙන්නේ ජනාධිපති අරමුදල හරහායි. මේ සියල්ලටම දායක වන්නේ සංවර්ධන ලොතරැයිපත් මිලදී ගන්නා ඔබයි.